Samantha Cakkavalesu Atra Gaccantu Devata Saddhammang Munirajas Sunantu Sagga Mokkadam Dhamma Savana Kalu Ayam Bhadanta Dhamma Savana Kalu Ayam Bhadanta Dhamma Savana Kalu Ayam Bhadanta Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Katama cananda sabba sankaresu anicca sanna idananda bhikkhu sabba sankarehi attiyati harayati jigujjati saddha buddhi sampanna pinnatni samma sambuddharajanan wahanse desana karapu aakarayata ape me jeevitaya niwaradhi karaganna one anuva අපේ ජීවිතය සකස් කරගෙන සියලුම සංස්කාරයන් කෙරෙහි අට්ඨියති හරායති jigujjati කියන ආකාරයට කලකිරීමක් පිළිකුලක් ඒ වගේම අතහැරීමක් ඇති වෙන්න ඕනේ සියලුම සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දැකලා Ayang uccatananda anicca sanya sabba sankaresu anicca sanya kiyala budurajan wahanse desana kara siyaluma sanskarayan kerehi anitya sanyawa kiyanne me sanskarayan kerehi kalakirimak lajjawak pilikulak athi wenna one kiyala ithin me pilibandawa apita ehema ekak tiyenawada kiyala api vimasala balanna one ehema naththam apita නිවන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නිවැරදි සංඥාව ඇති වුණේ නැත්තම්. දැන් කුලී නිවසක් ගත්තොත් වෙන්නත් මේ කුලී නිවසේ තියෙනවා තමන්ගේම නිවස කියලා කියන්න පුළුවන් ආකාරයේ දේවල් වගේකුත් තියෙනවා. ඒ වගේම ඒක මගේ නෙවෙයි කියන්න හිතන්න පුළුවන් දේවල් වගේකුත් තියෙනවා. මේ බලන්න කුලී නිවසේ අපිට ඕන තැනක බඩු ටික තියන්න පුළුවන් බෑද? පුළුවන්. ඕන වෙලාවක ජනෙල් වහන්න, දොරවල් වහන්න, දොරවල් අරින්න, උත්සවයක් ගන්න ඕන දෙයක් කරන්න පුළුවන්. නේද? අන්න ඒ ටික ගැන විතරක් හිතුවොත් කවුරු හරි මේක මගේ කියලා කියන්න පුළුවන් වගේ දැනෙනවා. නේද? ඒ වගේම කුලී නිවසේහි කඩන්න බෑ, හදන්න බෑ. කුමන ආකාරයක හෝ වෙන කෙනෙකුට පවරන්න බෑ. නේද? පාට ගන්න බෑ ආන් ඒව හින්දා මට ඒක කුලී නිවස මගේ නොවන ලක්ෂණ තියෙනවා. ඒ වගේ අපේ මේ ජීවිතය ගත්තහමත් සමහර ලක්ෂණ හින්දා අපිට මේක ගැන ආසාවක් ඇල්මක් ප්‍රීතියක් එහෙම අදහස් වගේක් එනවා සමහර ලක්ෂණ හින්දා. හැබැයි හරියට හොයලා බලනකොට ඒ පිළිබඳ ලැජ්ජාවක් අතහැරීමක් පිළිකුලක් තමයි ඇති වෙන්නේ. හරියට හොයලා බලුවොත් එහෙම. ඒ කියන්නේ අර මේක මගේ පැත්තට හොඳයි කියලා හිතෙන සංඥා આવොත් ඒකේ හොඳ පැත්තට නැగిලා යනවා. හොඳයි හොඳයි කියලා හැබැයි අන්තිමට ප්‍රශ්නයක් එනවා. එහෙම හොඳයි කියන පැත්තට හිතුණාට කමක් නැහැ. ඇත්තටම හොඳයි නා. හරිද? එහෙම හිතුණාට කමක් නැහැ ඒක ඇත්තටම හොඳයි නා. නමුත් ඇත්තටම මේ වගේ ඇති හොඳක් නැහැ නැති වෙන්න හේතුව තමයි ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන අවසානයේදී සියල්ල අපිට එකතු කරගන්න සියලු දේම නැති වෙලා නැති සියලුම සංස්කාරයන් කෙරෙහි උතන සියලුම සංස්කාරයන් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටම රූප වේදනා ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල හේතු නැති වෙන කල්හි නැති වෙනවා. අන්න ඒ වගේ දේවල් ගැන අපිට පිළිකුලක් ඇති වෙන්න ඕනේ. හරිද? ඊළඟට ලැජ්ජාවක් ඇති වෙන්න ඕනේ. ඒ ලැජ්ජාව පිළිකුලක් ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ අතහැරීමක් ඇති වෙන්න ඕනේ. අතහැරීමේ හැඟීමක් එන්න ඕනේ. ඇයි එහෙම එන්න ඕනේ? මේ වාගේම පිළිසරණක් නැති හින්දා කියලා අපිට තේරෙන්න ඕනේ. හැමදේම වෙනස් වෙලා යන හින්දා. ඉතින් මේ සංඥාව නිබඳව එන්න නම් ඒ අනිත්‍ය ලක්ෂණය පිරික්ස පිරික්සා බලන්න ඕනේ. අපි මොහොතකට කල්පනා කරමු කොහොමද ලැජ්ජාවක් ඇති වෙන්නේ? කොහොමද ලැජ්ජාවක් ඇති වෙන්නේ? අතහැරීමක් ඇති වෙන්නේ? මේ බලන්න දැන් යම් කිසි දෙයක් අපිට කවුරු හරි කෙනෙක් මම මේ දේ කරලා දෙන්නම් මේ දේ කරලා දෙන්නම් කියලා කියනවා. මේ ටික දවසකින් බෑ කියනවා. හරිද? ඊට පස්සේ ආයෙ කරලා දෙන්නම් කියලා කරලා දෙනවා. ආයතික දවසකින් කරපු දේ ආපහු මගෙන් ගන්නවා. හරිද? දෙන මට මොනවා හරි දිදී ආපහු ගන්නවා නම් නැත්නම් දුන්න දෙයට බලපෑම් කරනවා නම් වෙනස් කරනවා නම් දුන්න දේ ආය ඒකෙම බලාපොරොත්තුවක් තියාගෙන අපි කටයුතු කරයිද? අපි මෙහෙම කියන්නම්කෝ යම් ස්ත්‍රියක් ඉන්නවා. එයාගේ ස්වාමියා එයාව එක සැරයක් රවට්ටනවා. ආ කමක් නැහැ කියලා සමාව දීලා ඉන්නවා. දෙවෙනි සැරේත් රවට්ටනවා. ආය කමක් නැහැ කියලා සමාව දීලා ඉන්නවා. තුන්වෙනි සැරේත් රවට්ටනවා. ආය සමාව දුන්නොත් අපි යාට කියන්නේ මොන වගේ ස්ත්‍රියක් කියලාද? මෙයාට නම් පොඩ්ඩක්වත් ලැජ්ජාවක් නැහැ කියනවා. නේද? මෙච්චර රවට්ටලා තව සමාව දෙන්න ලැජ්ජාවක් නැහැ කියනවා. නේද? රවට්ටනකොට දෙන දේ ආපහු කියන විදිහට කරන්නේ නැතුව ඉන්නකොට අපිට පිළිකුලක් ඇති වෙන දේවල් ගැන. ආන් ඒ වගේ සම්පූර්ණයෙන් මේ සංස්කාරය බලන්න අපිට මොනවද කරලා තියෙන්නේ කියලා. මේ වෙනකොට ජීවිතේ දීලා තියෙන හැමදේම අපහු ගන්නවද නැද්ද? දැනට හුඟාකේව අපහු ගත්තා. මදිවට නේද වෙනස් කරනවා දැනට දීලා තියෙන දේවල් හැම වෙලේම. ඒ මදිවට අනාගතේ ඔක්කොම ටික අපහු ගන්නවා. මේ ජීවිතේ මට ලැබිලා තියෙන අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉතින් මට හොඳ අම්මෙක් හම්බුණා. යාව ගත්තා සමහරවල්ලාට. දැන් සමහර කල්පනා අම්මව ගත්තානේ. නේද? සමහරකට හොඳ දරුවෝ හම්බෙලා කෙටි කාලෙකින්ම අපව ගන්නවා. හම්බ වෙනකොට ලොකු සන්තෝෂයක් අවුරුදු 3න් ගන්නවා, 4න් ගන්නවා, 10න් ගන්නවා, 15න් ගන්නවා, එහෙමත් ගන්නවා. නේද? 25න් 30න් අපව ගන්නවා. එතකොට එහෙම කොහොමත් මගේ මට ඊට ඒ මදිවට මට ඇහක් හම්බෙලා කනක් හම්බෙලා නාහයක් හම්බෙලා ඒවත් කොහොමද? ඒවත් වෙනස්සේ ඒවත් ආපහු ගන්නවා. එතකොට මේ ලෝකයේ මොනවද ආපහු නොගන්නේ? මට හම්බෙලා තියෙන මොනවද ආපහු නොගන්නේ? නේද? ආපහු ගන්න දෙන දේවල් වලින් වැඩක්ද? මොන හරි මේ ජීවිතේ අපිට හම්බෙනවා නම් ආපහු ගන්න නම් හම්බෙන්නේ ඒවෙන් වැඩක්ද? නුවණ තියෙන අය එහෙම කල්පනා කරයි. නුවණ තියෙන අය එහෙම කල්පනා කරන්න ඕනද නැද්ද? උද්දාමයටපත් වේද හම්බෙන දේවල් වලින්? අපේ මිනිස්සු මේවෙන් උද්දාමයටපත් වෙන්නේ ඔන්න ඔය සංඥාව නැති හින්දා. මොනවා හරි ජීවිතේ හම්බෙනකොට ආය නෙවෙයි නේද? පේනව නේද? ඇමතිකමක් එහෙම ගන්නද, മന്ത്രിකමක් ගන්නද, මහා ඇමතිකමක් ගන්නද ඒවා හරියට නිකන් කවදාකවත් නැති වෙන්නේ නෑ වගේ. නේද? මහා කූට උපක්‍රම යොදන වෙලාවකට නේද සමහර අය ඝාතනය කරනවා. අනිත් මිනිස්සු මරාගෙන හරි උපායන් යොදලා නේද ඒ අදිෂ්ඨානයට යන්න යනවා. මොකද ඔක්කොම අමතක වෙනවා. මේ ඔක්කොම අපහොමට නැති වෙනවා කියලා අමතක වෙනවා. නේද? ඒකින්ද මේ ලෝකෙ මිනිස්සු මේ ලෝකෙට තදින් ඇලෙන්න පටන් ගන්නවා. ඇලිලා අර ඔක්කොම අමතක වෙලා යනවා. ඉතින් ඉන්නේ ඒ සංඥාව උපදවා ගන්න කියලා වැඩක් නෑ මේ දේවල් වලින් කියලා කලකිරීමක් ඇති වෙන්න. ඒ වගේම ලැජ්ජාවක් ඇති වෙන්න. පිළිකුලක් ඇති වෙන්න. අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි දියත් කරගන්න ඕනේ. ඉතින් ඒකට අපිට ලැජ්ජාවක් ඇති නොවන හැම දේ ගැනම මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. අපි ආසාවෙන් අල්ලගන්න දේවල් වගේක් තියෙනවා. එකක් කියන්න බලන්න. ආසාවෙන් අල්ලගන්න කැමැත්තෙන්ම අල්ලගන්න එපාවීමක් කලකිරීමක් ඇති වෙන්නේ නැති දේවල් වලින් එකක් තමයි ආදරය කියලා කියන්නේ. නේද? මොකද ඒ ගැන හිතන්නේ? කැමතිද කාට හරි තියෙන ආදරයක් අයින් කරන්න? කවුරු හරි කිව්වොත් මං ඔය පැත්තට තියෙන ආදරය හෙට ඉඳන් නැති කරනවා කියලා කැමතිද? නෑ. පොඩ්ඩක්වත් කැමති නෑ. නේද? ඇලේනවා. ඇලීලා බොහෝම මං අහනවා ඒවායින් වැඩිපුර තියෙන්නේ සතුටක්ද රිදීමක්ද? ඉතින් බලන්න රිදීමක් කියලනවානේ. අපුරේ සතුටක් කියන්න තිබ්බනේ. නේද? සතුටක් කියන්නේ රිදීමක් කිය උනට අයින් කරන්න කිව්වට බැයිලු. තේන තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව ඔකට කියන්නේ. තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව. හරි? ඒකින්ද ගලවන්න බැරි. ඉතින් මේකෙන් සතුටක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සතුටක් තියෙනවා කොච්චර දුක් විඳිනගෙන හරි මේ සතුට විතරයි අපි දන්න සතුට වල මේ ලෝකයේ තියෙන සතුට වීම අතර ප්‍රබල එකක් තමයි తాවකාලිකව මාත්‍රීය වේලාවක ආදරෙන් ඇති වෙන සතුට. පින්නන්නේ ඒක හින්දම මහා පීඩනයක්, මහා දුකක් තියෙනවා. මේක නැති වෙයි කියන බයක් හැම වෙලේම නැති වෙයි කියන බයක් තියෙනවා හැම වෙලේම. හරි? මේ සඳහා අපි ලොකු උත්සාහයක් ගන්නවා හැම වෙලේම මේ හරියටම අහවල් අය හරියටම මට මෙච්චර ආදරෙයි කියලා හරියටම දන්නවද කවුරු හරි? එහෙම දන්නවද? ද නැත්තම් තියෙන්නේ අනුමානද? ආදරෙයි වගේ නේද? අනුමානද නැද්ද තියෙන්නේ? අනුමාන කරන් ඉන්නේ නේද? ලොක්කා මට ආදරේ වගේ පොඩි පුතාට වැඩිය නේද? කාලයකට ඒ වුණාට හිතෙන්නේ කොහොමද? මං එහෙම හිතුවට පොඩි එක්කෙන ආදරේ වැඩි වගේ නේද? ආයෙ හිතෙන්නේ නෑ මේ දෙන්නම පොඩ්ඩක්වත් මට ආදරේ නෑ වගේ. ආයෙ හිතෙන්නේ නෑ දෙන්නම ගොඩක් ආදරේ වගේ. ඔය වගේ තේරුම් ගන්න බැරි දේවල් එක්ක නෙවෙයිද මේ නටන්නේ. හොයා ගන්න බැරි, පේන්නේ නැති, හරියටම හොයා ගන්න බැරි, විනිවිද දකින්න බැරි දේවල් වගේක් එක්ක අඳුරේ අතපත ගන්නවා වාගේ ජීවිතයක් නේද? එහෙම ජීවිතයක් ඕනද? එහෙම එකකින් වැඩක් තියනවද? නේද? මේ මදිවට හැම වෙලේම අපි අන්තං හරි තේරුම් ගත්තොත් අහවල් පැත්ත කියලා. අහවල් අය ආදරේ කියලා හොඳට තේරුම් ගන්නවා එයාලගේ ක්‍රියාවන් වලින්. හැබැයි ටික දවසකින් ඒ ක්‍රියාවන් නෑ ආයසරයක්. නේද? ඒ මොකද ඒ? ඒවා වේගෙන් වෙනස් වෙනවා. හරිද? අඩු වෙනවා, වැඩි වෙනවා. ඒක අපි හරියටම අඩු වෙනවා, වැඩි වෙනවා කියලා දැනගන්නේ කා ගැන බැලුවොත්ද? අපි දිහා හැරලා බැලුවොත්. නේද? මම මෙයාට යෝජනාවක් කරන්නද? මේ ලෝකේ කාව හරි අල්ලගන්න. හරිද? අල්ලගෙන කිසිම විදිහකින් අඩුවක් වෙන්නේ නැති වෙන්න ආදරය කරන්න. කිසිම විදිහකින් හිතෙන් අඩුවක් වෙන්නේ නැති වෙන්න ඒ තැනත්තාට හෝ තැනැත්තියට ආදරය කරන්න. පොඩ්ඩක්වත් වෙනසක් වෙන්නේ නැති වෙන්න. ඒක කරන්න හා කියලා බාර ගන්න පුළුවන්ද? ඒක කරන්න බැරි දෙයක්. ඒ මොකද ඒ ආදරය කියනක මගේ හිතේ මට ඕන වෙලාවට මට ඕන විදිහට උපදින්නේ නෑ. නේද? වෙලාවකට මට කෙනෙක් ගැන තද ආදරයක් ඇති වෙන අතරේ තවත් වෙලාවකට ඒ තැනැත්තා හෝ තැනැත්තිය ගැනම ඕනෙම නෑ මලවදේ කියලා හිතෙනවා. නේද? ආයතිකේ ආය ඕනේ කියලා හිතනවා. ඒ මගේ පැත්තේ සකස් වෙන විදිහ. ඒක මට අයිතියක් නැතුවම එන වෙලාවට යවන්නත් බෑ. නේද? එන්නේ නැති වෙලාවට ගෙන්න ගන්නත් බෑ. එහෙනම් ඒක මට අයිති එකක්ද? අන්න සංස්කාරයේ ස්වභාවය. හේතු ඇති කල්හි ඇති වෙනවා. එවැනි ආදරයක් උපදින්න හේතු තියෙන කාලේ උපදිනවා. නැති වෙනකොට නැති වෙනවා. නේද? අපිම ගොඩ දුක් වේවි කල්පනා කරපු කාලයක් තියෙනවා කියලා හිතන්නකො. අනේ මට මේ තැනත්තාගේ හෝ තැනැත්තියට මම ඇත්තමයි මට ආදරෙන් ඉන්නවනම් මං කොහොම ඉන්නවද කියලා කල්පනා කරන කාලවල තියෙන මිනිස්සු. හැබැයි කාලයක් ගියාට පස්සේ ලැබුණත් මගේ ඇරලා ගතියකට තමන්ගේ හිත එනවා. නේද? බලෙන්වත් බෑ ආදරයක් උපදව ගන්න. ඉතින් මෙන්න මෙහෙම මගේ හිත එහෙම සැරෙන් සැරේ වේගෙන් වෙනස් වෙන දේවල් යෙදෙන හින්දා හරිද? එක දෙයක් පිළිබඳ දැඩි හැඟීම් උපදින කාලේ ඒ දේ පිළිබඳ දැඩිවට හිතුණට වෙන දෙයක් අපේ හිතට යෙදෙනකොට අර දේ පිළිබඳ තියෙන ඇල්ම නිකම්ම නැති වෙලා ගිහලා මතක් වෙන වාර ගන්න පව අඩු වෙලා යනවා. හරිද? අන්තිමට බලෙන් මතක් කරවන්න වෙන්නේ නේද? ආ කියන්න බලන්න. දැනට උපන්දින මතක කී දෙනෙක්ද? නේද? පාරණ මතක හිරිය හුඟක් ආයේ දැන් මතක නැති වෙලා ගිහලා. නේද? එහෙම තමයි. ඉතින් මගේ පැත්ත මං හොඳට මගේ මනසේ උපදින ධම්ම පිළිබඳ ධම්මානුපස්සීව හිටියොත් සිතේ ඇති වෙන සංඥා සහ සංස්කාරයන් පිළිබඳ සිතුවිලි පිළිබඳව විමසිල්ලෙන් මගේ හිත දිහා මම බැලුවොත් ඒවා හැම වෙලාවකම වෙනස් වෙලා නැති වෙලා යනවා. හැම වෙලේම වෙනස් වෙනවා. මට ඕන හැටියට ඒවා පාලනය කරන්න බෑ නේද? මට ඕන හැටියට වැඩි කරගන්න අඩු කරගන්න බෑ. ඒක හොඳට තේරෙනවද නැද්ද? ඒක හරි සාධාරණ කතාවක්ද නැද්ද? නේද? ඒක ඉතාම සාධාරණ කතාවක්. මට ඕන හැටියට අඩු කරගන්න වැඩි කරගන්න නේද? නවත්ත ගන්න පවත්ත ගන්න කොහොමත්ම බෑ නේද? බෑමයි නේද? හොඳට විශ්වාසද? ඒක හොඳටම දැනගන්න නම් අපි මොකද කරන්න ඕන? අපේ මනසිකාරය පිළිබඳව අපේ සිතුවිලි පිළිබඳව ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම මේ හිතේ ඇති වෙන සිතුවිලි මේ ඇති වෙනවා මේ නැති වෙනවා මේ ඇති වෙනවා මේ නැති වෙනවා මේ ඇති වෙනවා මේ නැති වෙන බව තමන්ගෙම හිතෙන් දැක දැක වාසය කරන්න ඕනේ. ඒකට කියනවා ධම්මානුපස්සීව වාසය කරනවා කියලා. හරිද? එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේ සමහර ධර්ම උපදින්න හේතුවත් ඉපදිලා තියෙනව නැති වෙන්න හේතුවත් අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. හරි. එතකොට අන්න එහෙම අපිට අපේ සිතුවිලි ගැන හොඳට දැනෙනකොට තේරෙනකොට මේවා මට ඕන හැටියට උපදින්නෙත් නෑ, මට ඕන වෙලාවට යන්නෙත් නෑ, මට ඕන වෙලාවට එන්නෙත් නෑ. ඒ මදිවට ඒවා සැරින් සැරේ වෙනස් වෙනවා. නේද? ඒ වෙනස් වෙන දේවල්, ඒ වෙනස් වෙන ඒවා අපිට වෙනස් වෙනවා නම් මං කැමති විදිහට කමන්නේ නේද? වෙනස් වෙනවා මදිවාට ඒවා වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි කියලා, මට ඕන විදිහට වෙන්නේ නැහැ කියලා හොඳට තේරෙනවා. හරිද? ඒ කියන්නේ මට මගේ හිතේ නැගෙන ආදරය වර්ධනය කර ගැනීමේ අයිතිය මට නැහැ. ඒක වර්ධනය වෙන්න හේතුව නැහැ නේද? මට කෙනෙක් ගැන ආදරයක් ඉපදුනා නම් ඒ පැත්තේ තියෙන හැසිරීම හොඳ වුණොත්, ප්‍රතිචාර හොඳ වුණොත් නේද? ආදරයෙන් කතා කරොත්, ආදරයෙන් ක්‍රියා කරොත් ඒක වැඩි වෙනවා. හැබැයි ඒ ප්‍රතිචාර අඩු වුණොත් ඒක අඩු වෙනවා. අනාදරයෙන් ක්‍රියාත්මක වුණොත් මේකේ ආදරය වැඩි වෙනවා. ඒ මදිවට ඒ පැත්තෙන් තියෙන ප්‍රතිචාර හොඳ වුණත්, කරුණාවෙන් කතා බහ කරත්, හදිසියවක්වත් මගේ හිත වෙන පැත්තකට යමු වුණොත් අර ක්‍රියාවලට මේ ආදරය ඇති කරවන්න බැරි වෙන නේ. හේතු ගොඩාක් එක මේක වෙන්නේ. ඒක මං කරන එක නෙවෙයි, ඒක වෙන එකක්. හොඳටම මේක දැනගත්තොත්. හරිද? වෙන කෙනෙකුට අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්ද මට ආදරෙන් ඉන්න කියලා? අපි වෙන කෙනෙකුට කියනවා මේ හැමදාම මට ආදරෙන් ඉන්න. එහෙම ඉල්ලීමක් කරන්න පුළුවන්ද? පුළුවන්ද? ඒක නෙන්න. එහෙනම් එහෙම ඉල්ලීම් කරාද? බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑ, බලාපොරොත්තු වෙන්න බෑ. හරිද? බලාපොරොත්තු වෙන්න බෑ නේ. මං ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියා මේ කලේ ඇතුලේ තියෙන රත්තරන් කියලා. බින්දලා බලපුවහම බොරළු. එහෙම හිතන්නකො. ලැජ්ජයිද නැද්ද? නේද? එහෙම ලැජ්ජයිද නැද්ද? අයියෝ මම මෙච්චර කැපකිරීම කරලා තියෙන්නේ මොකුත් නැති දෙයකට කියලා ලොකු තෑග්ගක් හම්බුණා. මං හිතා හිටියා මේකේ වටින දෙයක් තියෙන කියලා. බලනකොට හිස් පෙට්ටියක්. ලැජ්ජයිද නැද්ද? ඒ වගේ කරන්න බැරි දෙයක් පිළිබඳ මම බලාපොරොත්තු දීලා ඉල්ලීම් කරලා තියෙන කරන්න බැරි දෙයක් ගැන. අන්න ඒ වගේ මේ සංස්කාරය කෙරෙහි ලැජ්ජාව උපදින්න ඕනේ. කවදාක්වත් මට මගේ වසඟයට ගන්න බැරි බව දැනිලා මේක තව තව මේ ඉල්ලනවා නම් මම මේ සංස්කාරය සංස්කාරයෙන් පිළිසරණ ඉල්ලනවා නම් මගේ හිතටම ලැජ්ජාව උපදින්න ඕනේ. ආන්ගේ ලැජ්ජාව උපදින්නේ මේ අනිත්‍ය ලක්ෂණය සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය ලක්ෂණය තේරිච්ච මට ඒ පිළිබඳ ලැජ්ජාව උපදිනවා. ඉතින් අන්න ඒක අපි බලාපොරොත්තු බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. මේ සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥාව උපදිනවා කියන තැන ඒ ගැන පිළිකුලක් ලැජ්ජාවක් එපාවීමක් කලකිරීමක් තියෙන්න ඕනේ. හරි අතහැරීමක් තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ தත්වෙට පත් වෙන්න අපි එහෙනම් මොකද කරන්නේ? දැන් මම අර කිව්වා වාගේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි යථාභූත ස්වરૂපය පිළිබඳව නැවත නැවත මෙනෙහි කර කර එහි තියෙන ඇත්ත తත්වය අත්දකින්න ඕනේ. හරිද? ඒකේ තියෙන ඇත්ත తත්වය අත්දකින්න ඕනේ, වෙනස් වෙන බව අත්දකින්න ඕනේ. ඉතින් අන්න ඒ தත්වෙට අපි අපේ හිත පත් කරගන්න කටයුතු ආරම්භ කරන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? වැරදි සංඥා අපිට එනවා. සියලුම සංස්කාරයන් පිළිබඳව අපේ හිත හඳුනාගද්දී හැම සංස්කාරයක්ම සබ්බ සංකාරයසු කියලා කිව්වම මේ අපි කතා කරේ ආදරයක් ගැන විතරයි නේද? ඒක විතරක් නෙවෙයි. රූප සියලු රූපයන් නිබඳව වෙනස් වෙනවා. වේදනා හරිද? ඒකට ලැජ්ජා හිතෙන විදිය කියලා දෙන්නද නේද? හරි මේ බලන්න නේද? වේදනානුපස්සීව වාසය කරනවා. වේදනානුපස්සීව වාසය කරනකොට මේ අපි හොඳටම රැවටිලා බව තේරෙනවා. අපේ මුළු ජීවිතේම අරමුණ සැප වේදනා එක ඉඳ නේද? සෝමනස්සයන් සමග ඉඳ. ඉතින් මේකට අපි මොකද අත්තර කරන්නේ? වේදනාවලට අවශ්‍ය කරන හේතු එකතු කර ගන්න හදනවා අපි. දැන් අඹ වලින් සැප වේදනා විඳීමේ අවශ්‍යතාවය අපිට වෙලාවකට එනවා. හරිද? දැන් අඹ නැහැ. අඹ වලින් සැප වේදනා විඳීමේ අවශ්‍යතාවය වෙනකොට අඹ නැත්තම් මට ඇති වෙන්නේ මොන වේදනාවක්ද? ආයෙන වේදනාව දුකක් වෙනවනේ එතන. ඊට පස්සේ මොකද කරන්න ඕන? හොයන්න ඕනේ. ආරංචි කරන්න ඕනේ. ඒ සඳහා වැඩ පිළිවෙල යොදා ගන්න ඕනේ. ඒ හැම වෙලේම තියෙන්නේ දුක් නේද? ඔන්න මේ සිද්ධිය සිද්ධ කරනකොට තේරෙන විදිය. හරිද? සිද්ධිය ගැන මෙනෙහි කරොත් හරියට විශ්ලේෂණය කරොත් තේරෙන විදිය. ඊට පස්සේ මම කොහොම හරි අඹ හොයා ගන්නවා දැන්. සමහර ලාට හොයාගත්ත අඹ ගෙඩිය කුණු වෙලා නා. හුඟාක් වෙලාට එහෙම වෙනවද නැද්ද? නේද? හොයාගෙන බලනකොට බලාපොරොත්තු වෙච්ච අඹ ගෙඩිය නෙවෙයි, ඒකේ බලාපොරොත්තු වෙච්ච විදිහට නැහැ. නේද? එහෙනම් හුඟාක් වෙලාට එහෙමයි. නේද? මම මේ සියලු දේ ගැන කතා කරන්නේ. හරි. එතකොට දැන් අඹ ගෙඩියත් හොඳයි හම්බුණා කියන්නකො. දැන් මේක අරගෙන එන්න ඕනේ. මේකේ පොතු රහින්න ඕනේ. ඒ හැම වෙලාවකම තාම මේකෙන් කිසිම සැපයක් ලැබුවේ නැහැ. ඊට පස්සේ මේක දැන් ඔන්න කන වෙලාව වෙනවා. ඒ වෙලාවේ දිවේ වැක්කිරෙන වෙලාවේ ඔන්න සැපය දැන් බලාපොරොත්තු වෙච්ච සැප හම්බුණා නේද? එහෙනම් ඔන්න සැප වේදනාවක් හම්බුණා. දැන් දුක් වේදනා දීර්ඝ දුක් වේදනා ගොඩක් තිබිලා පොඩි සැප වේදනාවක් හම්බුණා. දිවෙන් පල්ලෙහාට ගිය ගම ඒ සැප වේදනාව ඉවරයි. දැන් අඹ ගෙඩිය ඉවරයි. දැන් සැපද දුකද? ආය දුකයි දැන්. හරිද? එහෙනම් දිග දුක් වේදනාවක් පොඩි සැප වේදනාවක් ආය දිග දුක් වේදනාවක්. මෙන්න මේක නැතුව එක දිගට මේ අඹ හින්දා විඳින සැප වේදනාව විඳින්නත් හොඳ නැද්ද? එහෙනම් මිනිස්සු කල්පනා කරනවා එක දිගට අඹ තිබ්බනම් හරි කියලා. හරිද? ඒකින්ද මිනිසුන්ට හරියට සල්ලි ඕන වෙනවා. ඇයි? එක දිගට අඹ ගෙනත් තියාගන්න. හැබැයි මේක කරන්න ගියාම අඹ අඩුයි. ඒකෙන්ද මොනවද ඕන වෙන්නේ? අනුන්ගේ අඹත් බලෙන් ගැනීම සඳහා මොනවද ඕන වෙන්නේ? බලය ඕන වෙනවා. එහෙනම් ධනෙ විතරක් නෙවෙයි බලයත් ඕන. මොකද මේක දිගට සැප වේදනා විඳීමේ බලාපොරොත්තු වෙයි. මෙහෙම ධනය බලය එකතු කරගෙන කොහොම හරි ගහගත්ත අඹ ගොඩක්. දැන් හරි. දැන් එක දිගට අඹ වලින් විඳින සැප වේදනා විඳින්න කියලා. දැන් එක එක කාගෙන යනවා. 3ක් 4ක් කනකොට මොකද වෙන්නේ? අඹත් තියෙනවා දිවත් තියෙනවා හැබැයි සැප නැහැ. නේද? ඒ ටික තේරුන්නේ අපිට. වේදනාවනුපස්සීව වාසය කරන කෙනා ඒක දන්නවා. එහෙම නැති කෙනා ගොඩ ගහ ගන්නවා. හරිද? දන්නවා මේක එක දිගට ලැබෙන සැප නෙවෙයි කියලා හොඳට දන්නවා. හරිද? මම අර හැමදාම කියන්නේ බයිසිකලයකින් සැප වේදනාව විඳින්න ඕනේ කියලා බයිසිකල් ගෙනා ගන්නවා කට්ටිය. මහන්සිලා දුක් වෙලා. අන්තිමට බයිසිකලේ තියෙනවා සැප නැහැ. නේද? ගයක් හැදුවොත් තමයි සැපෙම්ම ඉන්න පුළුවන් කියලා හිතාගෙන කට්ටිය වේගෙන් ගොඩ දුක් වේදනාව විඳ විඳ ගේ හදා ගන්නවා. අන්තිමට ගේ තියෙනවා සැප නේද? ගේ තියෙනවා ඊට පස්සේ සැප නැහැ. එහෙනම් ඕවා එකක්වත් ඒ වස්තුන් විසින් හදන ඒවා නෙවෙයි බව තේරුම් ගන්න වෙනවා. ඒවා අපේ දැක්ම අනුව, අපේ හිතේ තියෙන ස්වභාවය අනුව තමයි ඒ සතුට සැපේ තියෙන්නේ. ඉතින් ඒකින්ද අන්න එහෙම පංච උපාදාන ස්කන්ධ වේදනාවල් ගැන මෙනෙහි කරන කෙනාට තව තව මේ වේදනාවල් ගැන බොහෝ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ බලන්න මං කියවන හේතුවත් එක්කම තේරෙනවා කියලා නේද? වෙනස් වෙන හැටි. කෙනෙක් කෙරෙහි අපි හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. එතකොට එයා මතක් වෙනකොට සතුට ඇති වෙනවා. ටික දවසකින් දැනගන්න එයා නරකයි කියලා. දැන් එයාව මතක් වෙද්දි ඉතින් ඒකනේ වැඩි බලන්නකො. නේද? අපි දන්න විදිහට තමයි සැප දුක් වෙනස් වෙනවා. අපි දන්න සැපයත් දන්න විදිහට වෙනස්. පංච උපාදානස්කන්ධය ගැන සැපයි කියලා අපිට දැනෙන්නේ. හැබැයි පංච උපාදානස්කන්ධය ගැන තේරුම් ගත්තාම අර සැප ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ සැප වේදනා කියන්නේ මහා මේ කාරණා ගොඩාක් මත රඳා පවතින එකක්. ඒක මට අහම්බෙන් හැදෙන එකක්. ඇයි? ඇහත්, රූපයත්, විඥානයත් තුනේම එකතුවට කියනවා ස්පර්ශය කියලා. ආන්ගේ ස්පර්ශයෙන් තමයි මේ වේදනා හටගන්නේ. ඇහැ මට ඕන හැටියට තියෙන එකක්ද? නෑ. රූපේ මට ඕන හැටියට තියෙන එකක්ද? එහෙනම් ඒ දෙක එකතුවෙන් හැදෙන විඥානය මට ඕන හැටියට තියෙයිද? නෑ. එහෙනම් ඒ තුනේම එකතුවෙන් හැදෙන ස්පර්ශය මට ඕන හැටියට හැදෙයිද? නෑ. නේද? එහෙනම් මේ ජීවිතයේ ගෙවන මම වේදනා සැප වේදනා විඳිනවා කියන්නේ අහම්බයක් වගේ එකක් නේද? අහම්බය අනුන්ගේ වැඩක් වගේ එකක් ඒක. ඒකයි අපි හරියට මේ දුක් විඳින්නේ. මගේ ශරීරයට මගේ හිතට සැප වේදනා හැදෙනවා කියන්නේ වෙනත් වැඩපිළිවෙලක ප්‍රතිඵලයක්. ඒ වැඩපිළිවෙලේ අයිතිකරු මමද? නෑ. හිතේ උපදින ආදරය ආදී සංඥා සංස්කාරයන් සකස් වීමෙහි ඒක වෙනත් වැඩපිළිවෙලක ප්‍රතිඵලයක්. ඒකේ අයිතිකරු ඒ වැඩපිළිවෙලේ සකස් කරන්න මමද? අපේ අම්මද? නෑ. කවුද? කවුරුත් නෑ. එහෙනම් සකස් කරන්නෙක්වත් සකස් කරවන්නෙක්වත් නැති වැඩපිළිවෙලකට ගැන මම බලාපොරොත්තු තියාගෙන නේද මෙච්චර කල් දුක් විඳිනවා. ලැජ්ජා නැද්ද? අනුන්ගේ දේවල් එක්ක නිකන් දඟලන්න ලැජ්ජා නැද්ද? අනිත් එක දෙන දඬුවම් මතකද? නේද? දැනට මොනවා හරි දෙයක් ඉඳ දුක් විඳිනවා නම් අතීතයේ අරගෙන සැප විඳේවද නැද්ද? අතීතයේ හොඳයි සුවයි සුන්දරයි මధుරයි කියලා සැප විඳේවා හින්දා දැන් දුක් විඳිනවද නැද්ද? නේද? ඒතර වර්තමානයේ ආයසරයක් මං ඒවා හින්දාම සැප විඳින්න ඒ වගේ දේවල් හින්දාම සැප විඳිනවා නම් ඒවා අනාගතයේ දුක් හදනවද නැද්ද? එහෙනම් ඒවත් එක නටන දඟලන්නේ නේද? අනාගතයේ ලොකු දුක් හැදෙන විදිහට ලණුවක් දෙන්නේ අපිට මේ. මේ සංස්කාරය විසින් අපිට ලබා දීලා තියෙන්නේ ලණුවක්. ඔහේ විඳිනවාකෝ මේ සැපේ බලන්න. අද ගන්නම් මම පොලියත් එක්කම. නේද? මේක හින්දා සැප විඳිනවා කියලා අපිට ලබා දෙන ඒවායි පොලිත් එක්කම මුළු ජීවිතේ මූණෙල්ලගෙන අන්තිමට ඉන්න වෙලා තියෙනවා. නේද? සමහර අය අසනීප වෙනවා. මේ සංස්කාරයෙන් පිළිසරණ හොයාගෙන ඒකමයි කියලා එකම රූප, එකම ශබ්ද, එකම ගන්ධ, එකම රස, එකම පහස විඳින්න ඕනේ කියලා ජීවත් වෙලා ඒ මතේම නැහෙන සිත් හදා ගන්නවා අන්තිමට. අන්තිමට ඒවා නැති වෙනකොට, ඒවා ගිලිහෙනකොට, වෙන් වෙනකොට සමහර අයට දිවිනසා ගන්නවද නැද්ද? දිවිනසා ගන්න වෙනවා. ඇයි ඒ? වැඩියෙන් ගත්ත හින්දා. වැඩියෙන් හම්බුණා. නේද? ඇතුලෙන් ගින්න එනකොට අය පිච්චීගෙන දැවිගෙන එනකොට හරි තමයි. හරිද? ඊට පස්සේ ආයතින් කියන්නේ මොකද්ද? මොනවද මට මෙව්ව නැතුව මුළු ලෝකෙම එපා කියලා. ඊට පස්සේ තියෙන කඹේ නේද? පෙති කෝච්චි ඔය තියෙන්නේ. ඔවා තමයි ඊට පස්සේ ඕන වෙන්නේ. නේද? ඒ මොකද ඒ ස්වභාව ධර්මයේ යම් යම් දේවල් වලින් මුලාවටපත් වෙලා ඉඳා වූ සැපයන් වලට හම්බෙන දඬුවම්. ඉතින් ඒ වගේ දඬුවම් ලබා දෙන මාව රවට්ටන මට ඕන හැටියට තියාගන්න බැරි ස්වභාවයක අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත සංස්කාරයන් මමය මගේය මගේ ආත්මය කියලා ගන්න ලැජ්ජා නැද්ද? ලැජ්ජාව උපදින්න ඕනද නැද්ද අපිට? ආපෝ මෙව්වනම් එපා. පිළිකුල් හැඟීමක් උපදින්න ඕන මෙව්වනම් හරියන්නේ නැහැ. අට්ටි යති හරායති jigujjati කියලා කියව එක. හරිද? අන්න ඒ අනිත්‍ය ලක්ෂණයත් එක්ක ඔන්න ඔය පිළිකුල් හැඟීමක් අතහැරීමේ හැඟීමක් අපි තුල උපදින්න ඕනේ. හරිද? අතහැරීමේ හැඟීමක්, පිළිකුල් හැඟීමක්, ලැජ්ජාවක් උපදින්න ඕනේ. හරිද? අන්න එහෙම උපදින්න තත්වයට එනකන් ඔය මං කිව්ව විදිහට පංච උපාදානස්කන්ධය මෙනෙහි කරන්න ඕනේ. දැනට එහෙම වෙනවද? ඉතින් දරුවන් කෙරෙහි පිළිකුලක් වෙනවා. දරුවෝ දැක්කම ආපෝ මේ යනවා පිළිකුලයි කියන අන්න එහෙම ගැටීම් සහගත පිළිකුලක් නෙවෙයි ඒක. හරිද? සියලු දෙනාත් එක්ක හොඳින් වැඩ කරමින් ඉන්නවා. නමුත් ඇලෙන්න නම් හේතුවක් එන්නෙම නෑ. හරිද? ඇලෙන්න හේතුවක් එන්නේ අනිත් පැත්තෙන් කොහේ හරි පැත්තකින් හොඳයි කියාගෙන එනකොට හොඳට දැනෙනවා මේක හරියන්නේ නෑ. ඕක වෙනස් වෙනවා මම දන්නවා. ඕවා මට ඕන හැටියට කොච්චර දඟලුවත් තියාගන්න බෑ. හුලං අල්ලනවා වගේ වැඩක්. නේද? කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවා හුලං අල්ලලා බෑග් එකක දාන්න ඕන කියලා. අතින් නේද මේ ගෑවෙනවා ඇඟේ ගෑවෙනවා මං අල්ලලා දාගන්න ඕනේ කියලා හරියයිද? අන්න ඒ වගේ මේ දැනෙන දේ අල්ලා ගන්න හැදුවට අපිට කවදාකවත් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි බව සියලු සංස්කාරයන් කෙරේ හොඳටම දැනෙනවා. ඒකට ඒ උත්සාහය අතහැරෙනවා. අතහැරිලා උපේක්ෂාවෙන් සියලු කටයුතු කරනවා. හුඟක් අය මේ ඕවා ගැන කතා කරනකොට හුඟක් අය කියනවා මේ ගැටීම් ඇති වෙනවා කියලා. ඒ කියන්නේ මේ ඇලීම් අයින් කරපුවාම ගැටීම් ඇති වෙනවා කියලා. නෑ නෑ නෑ. ධර්මය අවබෝධ කරන අය ඇලෙන්නේ නැද්ද? මොකක්ද තියෙන්නේ? මුලින් ඉඳන්ම තියෙන්නේ. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඇලීම් ගැටීම් අයින් කරගෙන වාසය කරනවා කියන එකයි පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇලීම් ගැටීම් අයින් කරගෙන වාසය කරනවා කියන එකයි ධර්මය තුලින් පුරුදු පුහුණු කරන්නේ. එහෙනම් ධර්ම අවබෝධ කරන්න සූදානම් වෙන තමන්ගේ නොයෙකුත් වගකීම් වලට බැඳිච්ච අය ඉන්නවා. රස අතරින්න ඕනද? විවාහ අතරින්න ඕනද? දරුව අතරින්න ඕනද? නෑ එහෙම එකක් නෑ. හරිද? තමන්ගේ සංසාරගත බොහෝ පුණ්‍ය ශක්තියින් වර්ධනය කරගත් අයට ඒ වගේ ඒවා නොයෙකුත් වගකීම් සමුදායන් වලට එන්න කලින් නේද? හිර වෙන්න කලින් ඒවා වෙනවා. නේද? ඒ කට්ටියට තියෙන සම්බාධක අඩුයි. ඒක තේරුම අනිත් අයට බෑ කියන එකද? නෑ. පැවිදි වුණත් වැඩක් වෙන්නේ නෑ. කොහේ හරි තැනකට ඇලිලා වෙවුලන්ට පටන් ගන්නවා නම්. හරි. ඇලිලා වෙවුලන්ට පටන් ගන්නවා නම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. හරි. මොකද කියන්නේ ගැන? නේ. ඒකින් දා අපි අපේ පැත්තෙන් අපි කුමන දෙයක් සිද්ධ කරන්නද කියලා හැම වෙලෙම අපිට අදහසක් තියෙන්න ඕනේ. හැම වෙලෙම අදහසක් තියෙනවා අපි මොකද්ද කරන්නේ මෙතනින් එහාට? අපි මොකද්ද සිද්ධ කළ යුතුව තියෙන්නේ මෙතනින් එහාට කියලා හොඳටම අදහසක් තියෙන්න ඕන. මම මේ ලැජ්ජා සහගත ලැජ්ජාව ඉපදිය යුතු බියවිය යුතු සංස්කාරය නේද? මේ මං අල්ලන් ඉන්නේ පිළිසරණක් තියාගෙන ඉන්නේ පිළිසරණක් ලබා ගන්න බැරි දෙයක් කියලා මේකෙන් අතමිදීමම සැපයයි කියලා හැම වෙලෙම අතමිදීමේ தත්තට තමන්ගේ සිත සකස් වෙන්න ඕනේ. ඒකට ප්‍රබල වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ශක්තිමත් වෙන්න ඕන. සීලයෙන් පෝෂණය වෙලා සමාධිය වර්ධනය කරලා ඊළඟට කායානුපස්සීව, වේදනානුපස්සීව, චිත්තානුපස්සීව, ධම්මානුපස්සීව ආදී වශයෙන් සතර සතිපට්ඨානයෙන් පෝෂණය වෙලා එහෙම වෙන කෙනෙකුට මෙවැනි පංච උපාදානස්කන්ධයේහි සත්‍ය తත්වය පිළිබඳව ඉඟිබිඟි පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඒ හැමදේම කරන්න යන ගමනේදී මූලික අඩිතාලම් විදිහට අරගෙන යන්න ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ. පටන් ගන්න තැනේ ඉඳලම මට මේක අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගන්නවා කියන්නේ අය අමුතු එකක් නෙවෙයි. තමන්ගේ දැන් අපි දන්නවා මෙතන අපේ මේ ශරීරය ආශ්‍රය කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සම්තතියක් තියෙනවා. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ මේවා නැගි නැගි එනවා. අන්න ඒ නැගි එන සන්තතියට අපේ මානසිකාරය යොදවගෙන ඒක ගවේෂණය කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන්න ඒ නිරීක්ෂණය කරන්න නම් අපිට ඒකාකාරීව එක අරමුණක යොදවන්න පුළුවන් හිතක අවශ්‍යතාවය තියෙනවද නැද්ද? අන්න ඒක තමයි අපි සිල් රකින්නේ. ඒක තමයි අපි භාවනා කරන්නේ. ඒක තමයි ගුණවන්ත ජීවිතයක් ගත කරන්නේ. ඒතර ඒ ගුණවන්තකම් නැත්තම් හිත නේද? ගුණවන්තකම් නැති මිනිසුන්ගේ හිත විසිරෙනවද නැද්ද? වේගයෙන් විසිරෙනවා. හරිද? සිල්වන්තකම් නැති මිනිසුන්ගේ හිත හරියට විසිරෙනවා. එතකොට මේ හොඳ වැඩේ නේද? හොඳ වැඩේ තමයි. සිල්වන්තකම් ගුණවන්තකම් නැති මිනිසුන්ගේ හිත විසිරෙනවා. එතකොට ඒ විසිරීම හින්දා එයාලට කවදාකවත් පංච උපාදානස්කන්ධයේහි යථාභූත ස්වરૂපය අවබෝධ කරගන්න බෑ. ඒක නිසා කෑ ගහන්නේ දඟලන්නේ නෙවෙයි නේද? ඍජු සහ මෘදු ප්‍රතිපත්තියකට යන්න ඕන ටික 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 ටික. එතකොට තමයි ඒක අපිට වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අවශ්‍ය කරන කඩයිමකට. මොකද මේ අපි සීලවන්තව ගුණවන්තව ඉන්න හැම වාරයකම අපේ සිහිය, වීරය, ඉවසීම, අදිෂ්ඨානය අතහැරීම පුරුදු වෙනවා. ටික ටික ඒ පුරුදු කරපු හිත පංචකාම සම්පත්තිය විසිරෙන්නේ නැතුව අර අපි කලින් මතක් කරේ මහා චත්තාරිසාකාර භාවනාවේදී එහෙම අනුලෝම ශාන්තිය කියලා අන්න ඒ වගේ ප්‍රමෝදයට, ප්‍රීතියට, ශාන්තියටපත් වෙනවා. ඒ ශාන්ත වූ ඒකාග්‍රතාවයට ගන්න පුළුවන් සිත මේ රූප හෝ වේදනා හෝ අපි ඉස්සෙල්ලා කිව්වේ වේදනා කියලා නේද? ඒ වගේ පංච උපාදානස්කන්ධ සම්පතියකට යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ආන්ගේ යොමු කරපුවාම ඒක ගවේෂණය කරනකොට, නිරීක්ෂණය කරනකොට ඒ හැම එකක්ම එක දිගට තියෙන ඒවා නෙවෙයි, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා කියලා දැනෙන්න. එක දිගට කකුල එකක්ම දැනෙනවා නම් මුලදී භාවනා කරද්දී පස්සේ දැනෙන්නේ එක දිගට දැනෙනවා කියලා නෙවෙයි. හරිද? මම මේක උදාහරණයකින් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ওই වේදනාව ගැන මම මේක අත්දකින්නකොට සිද්ධ වෙන වෙනස්කම් ගැන. හුස්ම දැනෙනවද දැනුණද මෙච්චර වෙලා? හුස්ම දැනුනේ නෑ. මං ඇහුවොත් මෙන්න මේ උත්තර දෙකෙන් කෝකද ඔකට දෙන්නේ? හුස්මේ දැනීම තිබුණේම නෑ කියලා එක උත්තරයක්. දෙවෙනි උත්තරේ හුස්මේ දැනීම තිබුණා, මට දැනුනේ නෑ. ඔය දෙකෙන් කෝකද හරි? පළවෙනි එකද දෙවෙනි එකද? හරි. මොකද්ද? අන්න හරි. කෝකද හරි? පළවෙනි එකයි හරි. දැනීම තිබුණා, දැනුන්නේ කියලා කියන්න පුළුවන්ද? හුස්මේ දැනීම තිබුණා, දැනුන්නේ. දැනීම තිබුණා නම් දැනෙන්නේ නැතුව තියෙන සිතක් තියෙනවද? හරි. ආන් එහෙමයි අපි මේ ආත්මය හදාගෙන ඉන්නේ. එක දිගට යන එකක් තියෙනවා. මට ඒක දැනෙන්නේ නැහැ දැනට. ඒ වුණාට එක දිගට හුස්මේ දැනීම කියන එක පින්වත්නි හටගන්නේ අපේ අවධානය තියෙන වෙලාවට විතරයි. හරිද? අපි හිතාගෙන ඉන්න දිගටම තියෙනවා කියලා. හරිද? අපි හිතාගෙන ඉන්න මේ මගෙත් එක්ක තියෙන මේ ශරීරය එක දිගට ඔන්නෝම තියෙන එකක් කියලා අපි ආත්මීය හැඟීමක් හදාගෙන ඉන්නේ. වේදනානුපස්සීව වාසය කරන එකකට දැනෙනවා මගේ අවධානය යොමු වුණොත් විතරයි හුස්ම දැනෙන්නේ. නැත්තම් ආය දැනීම නැහැ. එක මොහොතක එක තැනක දැනීම විතරයි තියෙන්නේ. තේ කෝප්පයක් බොනකොට රසනේ දැනෙනවා නම් හරියට රස දැනෙන්නේ නැහැ. රස දැනෙනවා නම් හරියට රසනේ දැනෙන්නේ. හරිද? ඔය දෙක දේවතාවකදී දැනෙන දෙක. භාවනා කරනකොට කකුල දැක්කන එක වෙලාවක මම එක අම්මෙකුට අනිත්‍ය වේදනාවේ අනිත්‍ය බලන්න කියලා ගින්නකොට ආපහු වෙලා කකුල රිදුනා හැමදුනේ එක දිගටම. මම ඉතින් වේදනාව අනිත්‍යයි කියලා හිටියේ. ඒක අනිත්‍ය උනේ නැහැ. අනිත්‍ය උනේ නැහැ. ඒ මොකද? එක දිගට වෙනවා කියන එක අපි ඒක අනිත්‍ය කරන්න නෙවෙයි යන්නේ. මොකද කරන්නේ යන්නේ? ඒ වේදනාව දිහා බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ මොහොතේ ඇති වෙන වේදනාව නෙවෙයි ඊළඟ මොහොතේ. ඊළඟ මොහොතේ ඒක නෙවෙයි. ඒත් එක වෙන කොහට හරි හිත ගියොත් මේක නෑ. හරිද? ඉතා සංවේදීව බැලුවොත් විමසිල්ලෙන් බැලුවොත් වෙන කොහට හරි හිත ගියොත් මේක නෑ. හරිද? ආයශනයකින් මෙතෙන්ට හිත එන වෙලාවේ ආය හට ගන්නවා. ඇයි වේදනාව කියන්නේ මොකද්ද? චක්කු සම්පස්සජ වේදනාව කියන්නේ ඇහත් රූපයත් විඥානයත් එකතුව. ස්පර්ශජ වේදනා නේද? එන විඥානය එතනට ගෙදෙන්නේ නැත්නම් වේදනාව. ඉතින් ඒකින්ද අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඔවාගේ තියෙන මේ ස්වභාවය. හරි? මේ වගේ තියෙන ඇත්ත తත්වය මොකක්ද කියලා තේරෙනකොට අපිට මේවා පවත්වා ගන්න බෑ. අනිත්‍යයි කියන ලක්ෂණය හොඳට හැම වෙලේම ඇති වෙන නැති වෙන වේදනාව හැම වෙලේම වෙනස් වෙනවා. කකුල වේදනාව එක දිගට තියෙනව නෙවෙයි නැවත නැවත හට ගන්නවා. හටගන්නේ වෙනස් වෙවීමයි. හරිද? මේක හරි පුදුම කතන්දරයක්. හරිද? මේ ජීවිතය ගැන හොඳට තේරෙනවා. දත් කැක්කුමක් හැදිලා. මොකද්ද රිදෙන්නේ? දත. නේද? දත රිදෙනවනේ. නේද? ඒක හිත මම මොකද කරන්නේ? දත ගැලෙව්වා. දැන් දතනේ රිදෙන්නේ. ගලවලා බිමින් තිබ්බා. දැන් කෑ ගහනවා දත නටනවද? ඒක රිදෙනවනේ. නෑ නේද? ඇත්තට මේ රිදෙන දත දන්නවද? රිදෙනවා කියලා. රිදෙන දත දන්නවද? දැන් මට හොඳටම රිදෙනවා කියලා. එහෙනම් දත කියන්නේ වෙනම එකක්, වේදනාව කියන්නේ ඒ කියන්නේ නාම කොටස කියන්නේ වෙනම එකක්. හැබැයි දත ගලවපු ගම රිදෙන එක නවතිනවා. ඒ කියන්නේ මේ දෙකේ එකතු නැතුව මේක හැදෙන්නෙත් නෑ නේද? ආයතන දෙකයි නේද? දත කියන්නේ එකක්, එතන තියෙන කාය ස්පර්ශය කියන්නේ තව එකක්. ඒ දෙකේ එකතුවත් එක්ක ඒකට විඥානය දෙනකොට ඇති වෙන ස්පර්ශජ දුක් වේදනාව තමයි දත් කැක්කුම කියලා කියන්නේ. හරිද? ඒක හිත දත අයින් කරපු ගමන් ඒක නෑ. හරි? ඒ වුණාට ඒ දෙක එකක් වෙන්නේ නෑ කොයිලාවකත්. ඉතින් මේ ශරීරයේ මේ ලෝකයේ ස්වභාවය හරියට අවබෝධ කරගන්න කෙනෙකුට මට අයිති නැතුව මෙතන සිද්ධ වෙන්නේ මල කෝලම් වැඩේ. හරිද? මට අයිතියක් නැතුව පොඩ්ඩක්වත් අයිතියක් නැතුව මෙතන සිද්ධ වෙන මේ වැඩ පිළිවෙල. මේකේ අයිතිය මට ගන්නම බෑ. නේද? කොහොමත්ම මොන උත්සාහය ගත්තත් ගන්න බෑ. මං රැවටිලා ඉන්නේ. මං රැවටිලා මේ ජීවිතයේ ලොකුම බලහත්කාරකම මට සැරෙන් සැරේ මේ සංස්කාරයෙන් කරනවද නැද්ද? අල්ල කුදලා ඇඳන් වල තියනවා සැරෙන් සැරේ අරන් ගිහිල්ලා. හෙල්ලෙන්නවත් දෙන්නේ නැතුව. නේද? ආය තැන්තැන්වල මේ ඇස්වලින් කඳුළු පුරවනවා තමහරලාවට නේද? වෙලාවකට හොටු පෙරවනවා නේද? උෂ්ණත්වය වැඩි කරනවා නේද? එක එක දේවල් නේද? කකුල අධිකාරින්ට දෙන්න නැතුව තියාගෙන ඉන්නවා, අත අධිකාරින්ට දෙන්න නැතුව තියාගෙන ඉන්නවා නේද? නිින්ද යන්න දෙන්න නැතුව තියාගෙන ඉන්නවා. ඒ වගේ මට පුළුවන් තරම් බලහත්කාරකම් කර පෙන්නන ඔහේගේ නෙවෙයි ඕක කියලා මේ කියනවා මේ ස්වභාව ධර්ම අපිට. හැබැයි අපි තේරෙන්නෙම නෑ. කොච්චර පෙන්නන්න හැදුවත් අපිට ඒක තේරෙන්නෙම නැතුව මගේ කියන හැකියාවට තේරිච්ච ගමන් ලැජ්ජාවක් ඇති වෙනවා. මගේ නොවන දෙයක් මම මෙච්චර කල් අන්න ඒක දැනුනොත් අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ සුද්ධිය. හරිද? ඒ කියන්නේ මේ නිවන් දකින්න යන ගමනේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන එක නේද? සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති jigujjati. මේ සියලු සංස්කාරයන් කෙරෙහි අට්ඨියති හරායති jigujjati කියන ආකාරයට පිළිකුලක්, ඒ වගේම නොඇලීමක්, ඒ වගේම ලැජ්ජාවක් අපිට ඇති වෙන්න ඕනේ. අන්න එහෙම ඇති වෙන තත්ත්වයට එනකම්ම මේ අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඕක සම්පූර්ණ වෙන්නේ කොතෙන්දද? මාර්ග සිතට යෙදෙනවා ඍජුවම. මේ පිළිකුල් ස්වභාවය, අතහැරෙන ස්වභාවය, නොයැලෙන ස්වභාවය මාර්ග හිතෙහි යෙදෙනවා. ඉතින් නොයැලීමක්, අතහැරීමක්, ලැජ්ජාවක්, පිළිකුලක් කියන ඒවා මේ සංස්කාරයේ විශේෂෙහි ඇති වෙන්න ඕනේ. ඉතින් එහෙම තත්වයකට පත් කරගන්න නිවැරදිව මෙනෙහි කරොත් පුළුවන් ද බැයිද? අපිටත් පුළුවන් ද බැයිද? ඒක එක දිගට මෙනෙහි කරන්න ඕනද නැද්ද? දවසට කොච්චර වෙලාවක් විතර වගේ? දවසට විනාඩි 1440. දැන් ටික දවසකින් කියන්න බැරි වුණා නේද? 1440යි. මං කීයක්ද ඉල්ලගන්න කිව්වේ? 90ක්. හරිද? උදේට 40යි හවසට 40යි වැදගත්කම මෙනෙහි කරන්න 10යි භාවනා කරන එකේ වටිනාකම මෙනෙහි කරන්න 10යි 90යි ඉතින් 1350ක්ම අර පැත්තටම තියෙන්නේ නේද 90ක් අයින් කරපුවම 1440න් 1350ක්ම අනිත් වැල ටිකට තියෙනවා 90ත් බැිනා 90ත් 90ක්වත් වෙන් කරන්න බැරි නම් දවසකට එක සැරයක් ඔය වගේ කුසලයේ සම්පාදනය කරගන්න දවසකට එක සැරයක් මට බෑ මට බෑ මට බෑ මට බෑ කියන්න. හරිද? එතකොට ඊළඟ භවයේ මේ භවයේ බෑ බෑ ඊළඟ භවයේ උම් බෑ කිය නේද? ඒක හොඳට මතක තියාගන්න ඕනේ මොකද මේ නිෂ්පල පංච උපාදානස්කන්ධය පිළිබඳ කල්පනා කර ඉන්න මේ ජීවිතය මෙච්චර ගත කරනවා මේකෙන් අත මිදෙන්න අඩුම ගානේ නේද 90ක්වත් විනාඩි යොදා ගන්න බැයි නම් මේ ජීවිතය කොතනදී හරි මහා විනාශයකට පත් වෙනවා සසර ලොකු දුක් ගොඩක් උරුම කර ගන්න තත්යකට පත් වෙනවා සමතුලිත කරගෙන ඉස්සරහට යන්න ඕනේ භාවනාවකින් අපි භාවනාවකින් හිතේ කුසල හැඟීම් ප්‍රබල කරගෙන වාසය කරනකොට අපේ ජීවිතය සමතුලිතයි. සමතුලිතයි කියන්නේ ඒක මේ අර අනවශ්‍ය තැන් වල ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව සමතුලිත කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා භාවනාව අත්‍යවශ්‍ය වෙනවා. ඒකයි ඔය විදිහට කරන්න කියන්නේ නැත්නම් අපි තැන් තැන් වල දන්නේම නැතුව පරණ සංසාර පුරුදු අනුව තද ඇලිම් වලට යනවා. ඒ ඇලිම් වලට ගියාට පස්සේ ආය මේ කතා කරන අපිමයි කියන්නේ අම්මේ මන් නම් ගැලවෙන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. හරිද මේ අහන අයත් මේ කියන මටත් කියන දෙපාර්ශ්වයට මේක පොදුයි. මේ පඬිතුකම් කතා කරන අපිම කියනවා ගැලවෙන්න බෑ කියලා හැමුණොත් එහෙම. ඒකද වෙන්න කලින් බේර ගන්න ඕන. උනාට පස්සේ අමාරුයි. හරිද උනාට පස්සේ බොහොම අමාරුයි මේක ඉක්මනට මුලාවට පයින සිතක් ඉතින් ඒ වගේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන මේ හැම කෙනෙක්ම අද දවසේ පටන් සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥාව ඇති කරගන්නවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. එවැනි අධිෂ්ඨානයක් ඇති කරගෙන මේ ජීවිතය සුවපත් කරගෙන සසර සුවපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.